සංගටක කිහිපයක් අඩංගු පොහොර ආනයනය සඳහා අවසර ලබා දෙමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන් ඊයේ දින සිට සමාජයේ දැඩි කතාබහක් යලිත් නිර්මාණය වුණා. ඊයේ දින පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කර සිටියේ කාබනික පොහොර ගෙන්වන බවට මුවා වී රසායනික පොහොර ගෙන්වීමට රජය කටයුතු කරන බවත් රජය ඒ සඳහා තමන් විසින්ම නිකුත් කරන ලද ගැසට් පත්‍රය රිවර්ස් කර ගැනීමක් සිදු කර ඇති බවටයි. කෙසේ වෙතත් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් අපකල විමසීමකදී එහි නිලධාරීන් අවධාරණය කර සිටියේ රසායනික පොහොර ගෙන්වීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි. අද සියලුම ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයක් බවට පත්ව තිබුණේ මෙම ගැසට් පත්‍රය පිළිබඳවයි. මෙම ගැසට් පත්‍රය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් රටතොල උද්ගත වෙද්දී එම ගැසට් පත්‍රය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ ගොවි සංවිධානය දැක්වූයේ මෙවන් අදහසක්. ආණ්ඩුව කිව්වේ රිවර්ස් කරන්නේ නැහැ, ගත්ත තීන්දුව ආපස්සට අකුලන්නේ නැහැ. දැන් ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා හොර රහසේ යටින් යටින් ටිකින් ටික දැන් ආපහු රසායනික පොහොර වලට මාරු වෙන්නේ. එංග දැන් අපිට පේනවා ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය වෙදීලා තියෙනවා. ජනාධිපතිට දැන් කට ඇරලා කියන්න ඕනේ මොකද්ද මේ කරන්නේ කියලා. උත්තරයක් හොයන්න උත්තරයක් දෙන්න නැත්තම් මේිට වැඩිය අර්බුදයකට රටේ කුසිකර්මාන්තේ පත් වෙනවා. ගොවියා පත් වෙනවා රට පත් වෙන එක වළක්වන්න බෑ. ආණ්ඩුව නැමත පොහොර ගින්නන්න අයින් ඩක්කලේට නිකුත් කරනවා. මේ පොහොර රසායන පොහොර නෙමෙයි කියලා කියනවා. හැබැයි ඒවා සාපනික පොහොරත් නෙමෙයි. මේ පොහොර ඇත්තටම මොනවද කියලා ආණ්ඩුව පැහැදිලි කරන්න ඕන. මේ ගින්නන්නේ අනිත් පැත්තෙන් තවත් ක්‍රමයකට රසායන පොහොර. කරුණාකරලා කොන්ද කෙලින් තියාගෙන තමුන්ට ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඇත්ත කියන්න. ඒකෝර මේක ජනතාව විවසයි. පැහැදිලි ඇත්ත ඉර උල් ප්‍රකාශයක් ආණ්ඩුව කරන්න ඕන. අද පස්වරුවේ මේ පිළිබඳව දක්වමින් ජනාධිපති මාධ්‍යංශයේද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති බවයි. දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණේ කිසිදු වෙනස්කමක් සිදු කොට නැති බවද ඉදිරියේදීද එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද රජය අවධාරණය කරන බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මීට අමතරව නයිට්‍රජන් නිස්සාරණ කාබනික හා ඛනිජ ඝනයේ පොටෑසියම් ආනයනය කළ හැකි අතර ඒවා රසායනික පොහොර ලෙස වර්ග නොකෙරෙන බවත් ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.